සුබ සන්ධ්‍යාවක් සිදුවනවා. දැන් සුමින් සෙත්යන් මැතිතුමනි, රසසිත සියලුම කලාශූරි මහත්මා මේ අවස්ථාවේ, ඒ වගේම පාසාකාරයේ අපේ කාර්ය මණ්ඩලය, වගේම මේ පැමිණ සිටින දරුවන්ගේ සාධාරණ අවස්ථාවේ. අතරම මම කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ දසුන මම ඇත්තටම මේ වගේ වැඩසටහනක් අපේ මූලිකත්වය දන්නේ මේ පටන් ගත්ත ඇත්තරම ගම්පාස ශාඛාවේ කාර්යමණ්ඩලයේ කර්මාන්තර මාත තමයි කියලා මේ වගේ අදහසක් ගෙනල්ලා මේ වැඩේට මූලිකත්වය වැඩ පටන් ගත්තේ ඒගොල්ලෝ තමයි. ඒ ඇත්තරම මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ ගම්පාස ශාඛාවේ කර්මාන්තර දසුන් දිනාජ මැතිතුමාගේ කාර්යමණ්ඩලයට මේ වගේ උතුම් කර්තව්‍යයකට මුණ පිරින්න. ඉතින් අපි කරේ ඇත්තම අපිට පුළුවන් විදිහට මේ වැඩසටහන සහයෝගය දැක්වීම පමණයි. සියලු කටයුතු සංවිධානය කටයුතු ඇත්තම කරේ මේ කාර්යමණ්ඩලය මගින්. ඉතින් මම සුදුසුවන් දෙනවා මේ රැස්වීම සියලුම අපේ කලාශූරි මහත්මයන්ට. මම පෞද්ගලිකව සියලු දෙනා මැතිවරණ තුනක් මගේ ගමේ පලාතේ කියන සෝගන්න නිසානායක කරනවා. මම ඔබතුමා මංගල දෙනවා මේ කාලේ ඔබතුමා ගැන මගේ මාමා කියලා දෙන ගොඩක් කරාගෙන මම එතුමා තමයි පෞද්ගලිකව කරන්නේ මගේ ගමත් ආරම්භ. ඉතින් එතකොට අනිත් සියලු මාතෘමාර්ගයක මම ස්තුතියක් දෙනවා මේ වෙලාවට ඔබලා සම්බන්ධයෙන් මම හිතන්නේ මේ අපේ කාර්යමණ්ඩලයත් ඒ වගේම විශේෂයෙන්ම සුමින්ද සිරිසේන මහත්මයාට විශේෂ ගෞරවයක් විශේෂ දිරිගැන්වීමක් වෙනවාට වෙනවා නොවනවානේ. ඉතින් අපි ඇත්තටම අපේ විෂයපත්‍රය වෙනස් වුණා. මගේ ඇත්තම මම විෂයපත්‍රය කියලා වැඩ කරනවා. වෛද්‍යවරයෙක් කරන්නේ මම වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන්නේ නැහැ. මම පොදු ආරක්ෂකත්වයේ සමය කටයුතු කරන්නේ. ඉතින් මම කලාව කියන්නේ මට ඇත්තටම වෙනත් විෂයපත්‍රයක්. මට එහෙම විශේෂ කලා දක්ෂතා තිබිලා නැහැ. හැබැයි ඉතින් අපි බලාපොරොත්තු වෙන ඇත්තටම අපේ ඉලක්කය තමයි මේ රටේ තරුණ පරපුර රටට වැඩදායි පුද්ගලයන් බවට සියලු පැත්තයන් සියලු ගුණාංගයෙන් යුත් පුරවැසියන් බවට පත් වෙනවා. ඉතින් මම කියන්නේ මේ වගේ වැඩසටහන් ඔවුන්ට විශේෂ ආදර්ශයක් වෙනවාට නොවනවානේ. මොකද සමහර අය ඉන්න එක පැත්තක් විතරයි ජීවිතේ යන්නේ, අනිත් පැති ඔක්කොම අඩාලකට. සමහර අය ඉගෙන ගන්නවා උසස්ම තත්ත්වය දක්වා, නමුත් අනිත් පැත්තේ ජීවිතේ පෞල් ජීවිතේ නැත්තම් අනිත් පැති අසාර්ථක වෙනවා. ඉතින් මම කියන්නේ මේ හොඳ උදාහරණයි දරුවන්ට. ඉතින් මම වැඩිලා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි නාට්‍ය මැදින් තමයි ඔයාලා මේ නවත්වලා තියෙන්නේ. ඇත්තටම අපිට විශේෂ කටයුත්තක් නිසා යන්න මේ ගැන කණගාටුව පළ කරන අවස්ථාවේදී මම විශේෂයෙන් ඇත්තටම මගේ දන්න දර්ශනයන්ව අපේ මනස තමයි සියලු දේ කරවන්නේ. ඉතින් මනසෙන් ජීවුණ නම් මනසෙන් ඉස්සරහින් ඉන්නවා නම් සියලු අභියෝග ජය ගන්න පුළුවන් කියන එක තමයි මගේ දන්න කාරණය. මම හිතනවා සුමින් සිරිසේන මහත්මයාට මේ අද විශාරණය තුළින් ලැබෙන උපහාරයෙන් ඔබගේ මනස ඉදිරියට ගෙන යන්න මේක පිටිවාරක් දෙකක් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබතුමාට නැවත අප අතරට කලාවේ සම්බන්ධ වීමට නොදුරු අනාගතයේම හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාටම සුබ දවසක් ආරාධනා කරමින්